මේ කරන පහත් නීච ක්‍රියාවලිය අපි හෙලා දකින්න. මහින්ද සිරිවර්ධන කියන පුද්ගලයා කියන්නේ වෘත්තිවේදියෙක්. තමන්ට සහ පවුලේ අයට ඍජු තර්ජන එල්ල වී ඇතැයි මහා බණ්ඩාගාර අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙනවා. Sunday Times වාර්තා කළේ පසුගිය 18 වෙනි දින ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යවමින් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි. සිය පැමිණිල්ලෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා ඇත්තේ පුද්ගලින් දෙදෙනෙකුගේ මෑත කාලීන ප්‍රකාශ හේතුවෙන් තමාට සහ ඔහුගේ පවුලේ සමාජිකයින්ට බරපතල ජීවිත තර්ජන සිදුවිය හැකි බවයි. සැප්තැම්බර් 15 වන දින පාර්ලිමේන්තුවේදී පැවති මූල්‍ය බංකොලොත්භාවයට හේතුව සොයා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂකාරක සභාව හමුවේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සහ කමිටු හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හේතුවෙන් මේ තර්ජන එල්ල වී ඇති බවද සඳහන්. වගකීවිතු බලධාරීන්ගේ උපදෙස් මත තමා විසින් කළ නිල කටයුත්තක් වන ණය ස්ථාවරකරණය කළ තමන්ට සහ මහබැංකු අධිපතිවරයාට එරෙහිව මෙහිදී අභූත චෝදනා කළ බව මහින්ද සිරිවර්ධන මහතා පවසරවා. මහින්ද සිරිවර්ධන වන තමන්ගේ පදිංචිය පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසත් අදාළ දෙදෙනා කළ ඉතා බරපතල ප්‍රකාශය තුලින් තමන්ට සහ තම පවුලේ අයට තර්ජන එල්ලවන බවද ලිපියේ සඳහන්. මෙම ප්‍රකාශය හේතුවෙන් තමන්ගේත් පවුලේ සමාජිකයින්ගේත් ජීවිතවලට සහ නිවසට යම් අයහපත් සිදුවීමක් වුවහොත් ඒ වගකීම මෙම පුද්ගලින් දෙදෙනා දැරිය යුතු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අදාළ ලිපියෙන් පවසා තිබෙනවා. රට බංකොලොත් වීමේ පාර්ලිමේන්තු කමිටුවට කබ්‍රාල් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා නිසා මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම්තුමා ඔහුගේ ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ඔහු කතා කරලා තියෙනවා. මේ කරන පහත් නීච ක්‍රියාවලිය අපි හෙලා දකින්න. මහින්ද සිරිවර්ධන කියන පුද්ගලයා කියන්නේ වෘත්තිවේදියෙක්. ඔහු සහ නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අධිපතිවරයාට තමයි මේ චෝදනාව එල්ල කරලා තියෙන්නේ. රට බංකොලොත් කරා වරද පටවන් පාර්ලිමේන්තු කමිටු පාවිච්චි කරනවා නම් ඒක අතිශයින්ම වැරදි, හෙලා දකිය යුතුමයි. අපිට පේනවා මොකද්ද මේ කමිටියෙන් කරන්න යන්නේ. සුදු හුණු ගන්න හදනවා එදා හිටපු කණ්ඩායම. රට බංකොලොත් වෙන්න ගෝඨාභය රාජපක්ෂ ටැක්ස් එක අයින් කරපු එක, පොහොර තහනම් කරපු එක, ඒව මේවා මොකුත් නෙමෙයි තියෙන්නේ. මහින්ද සිරිවර්ධනයි නන්දලාල් වීරසිංහයි එකතු වෙලා කරපු කුමන්ත්‍රණය. හරි, ඉතින් ඒ නිසා ඒක දැඩිව අපි IMF එකටත් දැඩිව කියනවා. කරුණාකරලා මේ වගේ දේවල් නම් සිද්ධ වෙන්න තියන්න එපා. IMF එක කියනවා මේ දූෂණය, වංචාව, හොරකම නවත්තන්න නැත්නම් ඔවුන්ගේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න බෑ කියලා තමයි කලින් කිව්වේ. ඔඩිටර් ජෙනරල් කියනවා 21 22 කාලේ අල්ලස් දාපු නඩුවලින් 60%ක් ඉල්ලාස් කරගෙන. කොහොමද අල්ලන්නේ?